ബാലരക്ഷകരുടെ സംബന്ധവും സ്കൂളിൽ ഹത്തറി പങ്കിത്തും ബാലരക്ഷകരുടെ ഇതായത് നിലയാണ് അത് മേവിനെ കാണും පස්සේ කාලෙකදී ලංකාවේ පොතක බාලදක්ෂ ගැහැණුරුවන්ගේ පටන් ගත්තට පස්සේ මේ මම අර මහල දීපු නිලැඳුමම තමයි නිලැඳුමුනි ඒක මම කවදාකවත් හීනෙන්වත් හිතුවේ නැති දෙයක් ඒ විතරක් නෙමෙයි මට මගේ දුවට පුළුවන්කම ලැබුණා එයා ඒ ආසාවෙන් කරපු නිසාම ගර්ල් ස්කවුට් ගෑන ළමයින්ට පොතක බාලදක්ෂ කරද්දී පටන් ගත්තට පස්සේ රන්තරු වර්ගන් ලංකාව ඉස්සෙල්ලාම රන්තරු ගත්තේ මගේ දුව ඉතින් ඒක නම් මට ලොකු ආඩම්බරයක් සතුටක් තියෙනවා කොමගම බාලදක්ෂ දිස්ත්‍රික්කයේ දිසා කොමසාරිස්වරය හැටියට කටයුතු කළා ඊළඟ මගේ දුවට මම කිව්වා ඔයා ස්කවුට් නතර කරන්න එපා එයා ප්‍රසන් ස්කවුට් කෙනෙක් වුණා පසුගිය තිබ්බ ජනාධිපති සම්මාන ප්‍රදාන උත්සවයේදී මගේ දුව ජනාධිපති සම්මානලාභී බාලදක්ෂ බාලිකාවක් හැටියට සම්මාන ලැබුණා ඉතින් මේ ඔක්කොම කරලා විෂත් විභාගයක් පාස් වෙලා ඕ ලෙවල් හොඳට සමත් වෙලා අද වෙනකම් සිනමා බණ්ඩාරනාගේ විද්‍යාලය ඉගෙන ගන්නවා මට හදිසියට මේ කඳුරට ප්‍රසන් ස්කවුට් කෙනෙක් හැටියට මට විශ්වාසයි මේ කීර්ණ පුහුණු කිරීම කටයුතු මම සම්බන්ධ කරගන්නවා තාත්තගේ මරණය නම් පොඩි කාලේ ඉඳන්ම මම කැම්ප් වලට ගියා ඒක කිසිම දෙයක් දන්නේ නැතර කැම්ප් වල ගිහිල්ලා මම හිතන මම ට්‍රිප් එකක් යනවා වගේ තමයි කැම්ප් වල ගියේ මට 2004 මට අවුරුදු 4යි ඇඳුම් මහල් දුන්නාට පස්සේ මට ස්කවුටින් ගැන මොකද්ද කියන එක ඒ කාලෙම දැනුණා මට ආසාවක් ඇතුණා අවදා හරි මාත් තාත්තාගේ වෙනවා කියන එක තාත්තගේ මාර්ගය යනවා කියන එක තුන වසරේ ගම දුරුන් දුන්නා පොතක බාලලක්ෂ වාලිකාවක් විදියට තිරුවත්තුර විජයවර්ධන විද්‍යාලය එතනින් ආරම්භ කරපු බාලලක්ෂ ජීවිතයේ අද වෙනකම්ම මම පවත්වාගෙන ඒ විදියට පවත්වාගෙන යනවා ඊට පස්සේ මේ 2008 දුරුන් දීලා 2010 දී ලංකාවේ පළවෙනි රන්තරුලාභී පොතක බාලලක්ෂ බාලිකාවක් විදියට රන්තරු දිනා ගන්න පුළුවන් වුණා මා බාලදක්ෂ ගුරුවරයා උනේ තාත් මගේ තාත්තමයි මට ඒකින්ද ලොකු අභිමානයක් ඒක මට ෆෝන් ටයිම් කියන්න පුළුවන් මම ගියේ තාත්තගේ ගමන් මාර්ගේ තාත්තා තමයි මත් ගැන්නේ කියන එක තාත්තා ඉගැන්නුවා බාලදක්ෂ ජීවිතයේදී තාත්තයි දුවයි කියන සම්බන්ධ තිබ්බේ නෑ අපි අතරත්තම් කිව්වා සර් ඒ සර් මම ශිෂ්‍ය විදියට තමයි හිටියේ ඒ පාස් කරන ඒවා වුණත් මට කිසිම පුරුලක් නැහැ අනිත් අමයින් වඩා මට තදයි ඒක ඒ ඔක්කොම අභියෝග මැද්ද මම රන්තරුව ගත්තා කොමාර ඊට පස්සේ ශිෂ්‍යත්ව පාසලම සම්මුති දේවාලිකා විද්‍යාලයට යනවා නුඹේට එහෙ බාලලක්ෂ තිබ්බ නැති හින්දා මට එක ගන්ති භාෂාවක් නිසා තාත්තමාව හෝමගම් මහවිද්‍යාලයේ ස්කවුට් ගෲප් එකට මම බඳව ගන්නවා එතනින් 2013 දී බාලලක්ෂෙක් විදිහට කනිෂ්ඨ බාලලක්ෂෙක් විදිහට දියුණු වෙනවා එතනින් ආරම්භ කරපු ගමන් මාර්ගය 2016 දී ජනාධිපති බාලලක්ෂ ප්‍රදානය අරගත්තට පස්සේ ඉවර වෙනවා 2018 දී ජනාධිපති බාලලක්ෂ මම දිනිති කොමසලා